හොඳයි. දැන් සෞම්‍යා පෙන්නනවා ඊළඟට මොකද තියෙන්නේ කියලා. අපි ආරාධනා කරන්න සූදානම් වෙන්නේ අද දවසේ මේ උත්සව සභාව වර්ණවත් කරන්න, ගෞරවණීය කරන්න මෙහි සපැමිණි තවත් දිනු බිමට ණය නැති උදාර ලංකා පුත්‍රයෙකුට. ඔහු අවුරුදු 131ක් තිස්සේ මේ රටට නායකයින් බිහි කරපු, නියමුවන් හදලා තනලා පූජ කරපු උදාර පුණ්‍ය කේන්ද්‍රස්ථානයක, පාසලක් කියන්න බෑ ඒකට, ඒ විදුබිම පුණ්‍ය කේන්ද්‍රස්ථානයක්. ඒෂියාවික සංගරාවට අනුව ලෝකේ, ආසියාවේ වැඩිම දෙනෙක් එකවර වදින තුන්වන ස්ථානය ලැබෙන්නේ ඒ මහා විද්‍යාලයේ තියෙන බුදුමැදුරට. ඒ යන්න කවරකුවත් නෙවෙයි, ආනන්ද විද්‍යාලය. පළමු තැන ලැබෙන්නේ කළුතර බෝධීන් වහන්සේට, දෙවනි තැන ලැබෙන්නේ දළදා මාලිගාවට, තුන්වන තැන ලැබෙන්නේ ආනන්ද බුදුමැදුරට. 7000ක් දරුවෝ එනකොටත් යනකොටත් පන්ති මාරු වෙනකොටත් ඔට්ටු දුවනකොටත් 300ක් ගුරුවරුත් ඒ ආකාරයට වඳින, පාරේ කුලරත්න මාවතේ යන බස්වල රියදුරොත් නැගිටලා වඳින තැනක් තමයි ආනන්ද කියන්නේ. එහෙම වන්දනාවට පාත්‍ර වෙච්ච පාසලක පූජනීය ගරුතර මහා සංඝරුවනගේ ආශිර්වාද ලබාගෙන පොහොණි වෙලා මේ රටට දායාද වෙන සෙන්පතියෙක් අපේ රටේ දැයි පෙරපිනින් මහින්ද රාජපක්ෂ මහත්මන්ගේ මවගේ කුසේම උපදිනවා. ඔහු තමන් හා සමග උරනුර ගැටි කටයුතු කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවානන් වැනි විරුවන් සෙවනේ, විජය විමලරත්න වගේ සෙන්පතියන් සෙවනේ, කමල් ගුණරත්න මහත්මයා හට ආසන්නතම ජ්‍යෙෂ්ඨ නිලධාරිය හැටියට රජරට රයිෆල්ස් ඛණ්ඩයට බැඳුනට පස්සේ 1981 මගේ මතකේ නිවැරදි නම් ඔහු රපෝර්තු කරන්නේ මේ සෙන්පතියට. එතුමන් තමයි 30 වසරක ශාපලත් කුරිරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය මේ රටින් මුලිනු පුටා දමන්න ප්‍රබලම වාහකේ බවට පත් වෙන්නේ, ප්‍රමුඛතම සාධකේ බවට පත් වෙන්නේ. කවුරු කෙසේ කොයි ලෙසේ කීවත් එතුමාගේ සම්බන්ධීකරණය නොවන්නට, යුද උපායන් නොවන්නට මේ යුද්ධය තවත් දීර්ඝ කාලයක් දිවෙන්නට තිබුණා. එයිනුත් නොනවති මහා විජයග්‍රහණයෙන් පසුව මේ රට තුල ස්ථාපිත කරපු මේ සුන්දර පරිසරය, සොල්දාදුවන්, රණවිරුවන් එකට රටේ සංවර්ධනයට පොහුණු කිරීමම මම හිතනවා මහත් ගෞරවයක්. ඒක රටට ලැබිච්ච සම්පතක්. ඒ නිසා ගෞරවනීය ආරාධනය, තමන් හට ඉතිහාසයෙන් පවරුණු වගකීම යුතුයකම මේයි පසක් කොටගෙන දුලබ මිනිසක් බව ලැබ එයින් මානව සුවසතට කැප වුණ හිටපු ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සෙන්පතිතුමනි, ඔබතුමන්ට රටට වියත් මගින් හරි මග කියා දෙන සෙන්පතියාණෙනි, ඔබටයි මේ ඇරයුම. කඩම අවදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි, වගේම කමල් ගුණරත්න, වගේම මැතිනිය ඇතුළු සිළු දෙනාගෙන්ම අවසරයි. ප්‍රථමයෙන්ම කැමති කමල් ගුණරත්න මැතිතුමාට මගේ උපන්දිනය වෙනුවෙන් සුබ උපන්දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනය කරනවා. ඊළඟට එතුමා විසින් රචිත දෙවන ග්‍රන්ථය දොරට වැඩීම වෙනුවෙන් එතුමාට සුභාශිංසනය කරන්නට කැමති. මේ මෑතකදී මට මුණ ගැසෙනවා ඉන්දියාවේ හිටපු හමුදාපතිවරේ. එතුමා මගෙන් අහනවා, ඇයි ඔබේ රටේ මෙමනි ත්‍රස්තවාදී යුද්ධයක් තිබිලා ඒ යුද්ධය සාර්ථකව අවසාන කරන්නට පුළුවන් වෙලා ඔබේ රටේ යුද සාහිත්‍යයක් බිහි වුණේ නැත්තේ ඇයි කියලා මගෙන්
අගේ මෙතුමා කිව්වා ඔබගේ හමුදා නිලධාරීන්ව දිරිගන්වන්නට ඒ යුද්ධය වෙනුවෙන් යුද්ධයේ ගැන පොත් ලියන්න කියලා. දැන් මම සන්තෝෂ වෙනවා ජෙනරාල් කමල් ගුණරත්න ඒ කාර්ය ඉටු කරනිම ගැන වගේම මෙහි සහභාගී වෙලා ඉන්නවා ත්‍රිවිධ හමුදාවේම හිටපු හමුදාපතිවරු. මම එයාගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දැනුම ඒ වගේම තමන් දුනු නායකත්වය පළපුරුද්ද ගැන පොත් ලියන්නට කියලා. අත වශයෙන්ම පසුගිය මෑත ඉතිහාසයේ සිදුවුණු පළවෙනි ලෝක මහායුද්ධය, දෙවන ලෝක මහායුද්ධය, වියට්නාම් යුද්ධය, ඒ වගේම මෑතකදී සිදුණු ඉරාක් යුද්ධය, ඇෆ්ගනිස්තාන් යුද්ධය ගැන පවා ඉතා විශාල පොත් සංඛ්‍යාවක් ලියවිලා තිබෙනවා. ඒ යුද්ධයේදී සම්බන්ධ වෙච්ච රණවිරුවන් වගේම විවිධ අංශවල වෘත්තිකයන් විසින් ශාල පොත් සංඛ්‍යාවක් ලියවිලා තිබෙනවා. අපේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන වුණු පිළිබඳව බොහෝ මට හමුණු බොහෝ හමුදා නිලධාරීන් මගෙන් මේ ගැන විස්තර අහනවා. නමුත් අවාසනාවකට වගේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදී යුද්ධය පිළිබඳව වැරදි මතයක් ජාත්‍යන්තරය තුළට ගෙනහින් තිබුණු නිසා මේ ත්‍රස්තවාදී යුද්ධය අවසාන කිරීම පිළිබඳව වගේම ඒ ත්‍රස්තවාදී යුද්ධයට පසුව පශ්චාත් යුද සමයේ හමුදා විසින් කරන්නට යෙදුණු පුනරුත්ථාපන කටයුතු, බිම්බෝම්බ ඉවත් කිරීම, ඒ වගේම ඒ ප්‍රදේශවල සංවර්ධනය සඳහා ඔවුන් දායකත්වය දුන් ආකාරය පිළිබඳව ලෝකයට ලබා දෙන්නට පුළුවන් පාඩම් විශාල සංඛ්‍යාවක් අපිට ලබා දෙන්නට පුළුවන්කමක් නොලැබුණා. ඉතින් මම කනගාටු වෙනවා වැනි වැරදි මතයක් ලෝකය තුළට ගෙන ගිය පුද්ගලයන් නිසා මම හිතනවා ලෝකයට විශාල පාඩුවක් ඇති වුණා කියලා. අද දොරට වඩින මේ ග්‍රන්ථය ආබාධිත සෙබළුකු වටා ගෙතුණු නවකතාවක්. විශේෂයෙන්ම මම මෑතකදී ඇමරිකාවේ ඉඳලා එනකොට ගුවන් යානයට නගින්න සූදානම් වෙලා ඉන්නකොට අවසාන මොහොතේ කැඳවීමක් කරනවා. දැන් පළමුවෙන්ම ත්‍රිවිධ හමුදාවට අයත් සාමාජිකයන් අසුන් ගන්නට කියලා. ඊළඟට තමයි කැඳවන්නේ වෙනත් ආබාධිතයන්. ඊළඟට තමයි කැඳවන්නේ දරුවන් සමග ඉන්න අය ගුවන් යානයට ගොඩ වෙන්න කියලා. ඒ වගේම මම දන්නවා ඇමරිකාවේ මම හිතන්නේ මෑත ඉතිහාසයේ ඇමරිකාව බිහුණාට පසුව තිබුණු සෑම යුද්ධයකම වාගේ සම්බන්ධ වුණු ඇමරිකන් හමුදාවේ සමාජිකයන් වෙනුවෙන් ඉතා විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ඒ රටේ තිබෙනවා. ඕනෑම සමාජිකයකට පුළුවන් ඕනෑම පාසලක ඕනෑම විශ්වවිද්‍යාලයක නිකම් ඉගෙන ගන්නට ඒක රජය විසින් ඒ වියදම දරනවා. ඒ වගේම ඕනෑම හමුදා සමාජිකයෙකුට නිවසක්
ලබාගන්නවා නම් මූලික අත්තිවාකාරමක් ගෙවන්නට අවශ්‍ය නෑ. වගේම පොලියකින් තොරව ඔවුන්ට ණයක් ලබා දෙනවා. මේ වගේ විශාල වරප්‍රසාද ඇමරිකානු ත්‍රිවිධ හමුදාවේම හමුදා සාමාජිකයන්ට ලැබී තිබෙනවා. අපි මම ඒ නොදැකපු එකක් තමයි අපි ලංකාවේ ආරම්භ කරපු මිහිඳු සෙත් මැදුර සාබිමංසල වැනි ස්ථානයක් මං ඇමරිකාවේවත් දැක්කේ නැහැ. අපි මිහිඳු සෙත් මැදුර මං හිතන්නේ මෙතන තමුන්නාන්සලා ගිහිලා නැත්තම් ආරාධනය කරනවා කියලා බලන්න. ඒ වගේම එහි ඉන්න ඒ ආබාධිත සබලුන්ට ධෛර්යයක් වෙන්න. මිහිඳු සෙත් මැදුර අපි ආරම්භ කළේ යුද්ධය අවසන් වීමටත් ප්‍රථමයෙන්. පරමාර්ථය වුණේ අපි දන්නවා යුද හමුදාවේ සබලුන් බොහෝ වෙලාවට ආබාධිත වෙන්නේ තරුණ වයසේදී. ඒ වයසේදී ඔවුන් බලා ගන්නට පුළුවන් වුණත් තමන්ගේ පවුලේ අයට ඔවුන් වයසට යෑමේදී තමන්ගේ පවුල්වල සමාජිකයන්ට ඔවුන් බලා ගැනීමට අපහසු තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා ඔවුන් මේ රටට කරපු සේවාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයේ දක් තියෙන තුරු බලා ගැනීමේ අරමුණ ඇතිව අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ආරම්භ කරා මිහිඳු